දෙදස් විසිහතර උසස් පෙළ විභාගය තියෙන්නේ නොවැම්බර් මාසය අන්තිම සතියේ නම් ඔයාලට තවත් තියෙන්නේ ආසන්න වශයෙන් මාස දෙකක විතර කාලයක්. මේ කාලය ඇතුළෙදී ඔයාලා වැඩ කරගන්නේ කොහොමද, ඔයාලා කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක මත ඔයාලගේ රිසල්ට්ස් සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා. මේ මාස දෙක හරියට ගේමක් ගහගත්තොත් ඔයාලට ඒකකට යනවා කියන එක මහ වැඩක් නෙමෙයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, කොහොමද අපි හරියටම කාලය කළමනාකරණය කරගන්නේ කියලා. ඔයාලා හරියටම වැඩ ටික මැනේජ් කරගන්න ඔයාලට ප්ලෑන් එකක් නැත්නම් ඔයාලට වැඩ ටික කරගන්න අමාරු. අන්න ඒ ප්‍රශ්න ටිකට උත්තර ටිකක් අරගෙන තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. අපේ 2024 රිවිෂන් ක්ලාස් එන ළමයි දන්නවා මේ වෙනකොට අපි සිලබස් එකම කවර් කරලා ඉවරයි. සිලබස් එක කවර් කරාට පස්සේ මොකද්ද අපි කරන්නේ? සිලබස් එක කවර් කරාට පස්සේ අපි කරන්න හදන ප්ලෑන් එක තමයි මේ ඔයාලටත් බෙදලා දෙන්න හදන්නේ. සිලබස් එක ඉවරුණාට පස්සේ ආයෙත් ඔයාලට මුල ඉඳලා හැම සිලබස් එකේ තියෙන කරුණක්ම මතක් කරගෙන යන විදිහ ප්ලෑන් එකක් තමයි මෙතෙන්දී අපි මේ කියලා දෙන්න හදන්නේ. එතකොට මේක රිවිෂන් ක්ලාස් එන ළමයින්ට විතරක් නෙමෙයි, ඕනම ළමයෙක්ට මේ ප්ලෑන් එකත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. 2023 අවුරුද්දෙදිත් අපි මේ ප්ලෑන් එක මේ විදිහටම සාර්ථක විදිහට කරගෙන ගියා. ඒ ප්ලෑන් එකත් එක්ක ළමයි ගොඩක් එකතු වෙලත් හිටියා. එතකොට අන්න ඒ ප්ලෑන් එක මේ අවුරුද්දෙත් ක්‍රියාත්මක කරවන්න තමයි හදන්නේ. එතකොට මේ ප්ලෑන් එකේදී මොකද්ද වෙන්නේ? මේ ප්ලෑන් එකේදී වෙන්නේ දවස් 60ක් ඇතුළත පළවෙනි පාඩමේ ඉඳලා 10වෙනි පාඩම වෙනකන් සියලුම විෂය කරුණු පාස් පේපර්ස් ප්‍රශ්න එක්ක කවර් කරගන්න විදිහ ප්ලෑන් එකක්. එතකොට මෙතෙන්දී අපි ඩේලි ටාගට්ස් දෙනවා. අද දවස් ඇතුළත මෙන්න මේ වැඩ ටික කරන්න කියලා. ඒ විදිහට දවස් 60ක් අපිත් එක්ක වැඩ කරන්න තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩේලි ටාගට්ස් ටික දාපු වෙනම පොතක් ඔයාලට හම්බෙනවා. මේ පොතේ තියෙනවා ඔයාලා දවසකට කරන්න ඕන ටාගට් එක මොකක්ද කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පොතේම ලියාගන්න ඔයාලා කෙමිස්ට්‍රි, ෆිසික්ස්, ඇග්‍රි වගේ සබ්ජෙක්ට් වලට මොනවද එදා කරපු වැඩ ටික කියලා. ඒ වගේම ඔයාලා දවසකට වැඩ කරපු පැය ගාන, ඒ වගේම ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක වගේ ඒවත් මොනිටර් කරන්න අපි වෙනම කොටස් ටිකක් ඒ පොතේ තියලා තියෙනවා. ඔය ප්ලෑන් එක හම්බුනාට පස්සේ ඒ ප්ලෑන් එක ඇතුළෙම තවත් තියෙනවා ඔයා එදා පාඩම් කරපු කොටසෙන් එන්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න මොනවද කියලා. එතකොට මේ ප්ලෑන් එක පටන් ගන්න කවදද? මේ ප්ලෑන් එක පටන් ගන්නේ සැප්තැම්බර් 9 වෙනි සඳුදා ඉඳලා. එතකොට දවසකට පැය කිහිපයක් අරගෙන ඒ පාඩම් කොටස පාඩම් කරලා ඒ අදාළ කරන පාස් පේපර් ප්‍රශ්න ටික කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඔය විදිහට ඔයාලා සඳුදා ඉඳලා ඉරිද වෙනකම් වැඩ ටික කරගෙන ගියාට පස්සේ ඉරිද දවසේ අපි ඔයාලට ක්ලාස් එකක් ගන්නවා. එතකොට මේ ක්ලාස් එක තියෙන්නේ ඉරිද හවස 2:30 ඉඳලා 5:00 වෙනකම්. එතකොට මෙන්න මේ ක්ලාස් එකේදී අපි කරන්නේ ඔයාලා සතියක් තිස්සේ කරපු වැඩ ටික ආයිත් මුල ඉඳලා මතක් කරවන එක. ඒ විතරක් නෙමෙයි, මෙතෙන්දී ඔයාලට ඔයාලා කවර් කරපු පාඩම් කොටස් වල එන්න පුළුවන් සියලුම රචනා ප්‍රශ්න පොයින්ට්ස් එක කතා කරනවා. ඒ කියන්නේ දෙවනි පාඩම ගත්තොත් දෙවනි පාඩමෙන් එන්න පුළුවන් සියලුම රචනා ප්‍රශ්න රචනා ප්‍රශ්න පොයින්ට් එක වෙන වෙනම ඔයාලත් එක කතා කරනවා. අපි රචනා ප්‍රශ්න පොයින්ට් එක කතා කරනවා විතරක් නෙමෙයි, ඔයාලට රචනා ප්‍රශ්න පොයින්ට් තියෙන පොතකුත් හම්බෙනවා මේ ප්ලෑන් එකත් එක්ක. ඔය ප්ලෑන් එකේ තියෙන ওই ටික විතරද? පේපර්ස් කරන්නේ නැද්ද? අපි පේපර්ස් නුත් කරනවා. එතකොට සති දෙකකට පාරක්. ඒ කියන්නේ මාසයකට සම්පූර්ණ පේපර්ස් දෙකක්. අපි කියන්නේ ෆුල් පේපර්ස් දෙකක් ඔයාලට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරවනවා. එතකොට ෆුල් පේපර්ස් ටික කරන්නේ කොහොමද? ෆුල් පේපර්ස් ටික කරන්නේ මෙහෙමයි. එක සතියකදී අපි ඔයාලට සම්පූර්ණ පේපර් එකක් ලියන්න දෙනවා. එතකොට පේපර් එක ලියන්න දෙන්නේ කොහොමද? පේපර් එක ඔයාලට gedara ඉඳලාම ලියන්න පුළුවන්. ඒ වගේම ඒ පේපර් එක ඔයාලට gedaraටම ගෙන්න ගන්නත් පුළුවන්. ෆුල් පේපර් එක, ෆුල් පේපර් එකේ විවරණය, ඒ සේරම දේවල් gedaraටම ගෙන්න ගන්න පුළුවන්. එක සතියක ඔයාලට බදාදා සහ ඉරිද කියන දවස් දෙකේදී අපේ ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. ඊළඟ සතියේදී අපි කරන්නේ ඔයාලා ලියපු සම්පූර්ණ පේපර් එකම අපි මාක් කරලා ඒකේ සාකච්ඡාව පවත්වන එක. එතකොට මේ පේපර් එකේ සාකච්ඡාව, එහෙම නැත්නම් ඩිස්කෂන් එක තියෙන්නේ ඉරිද උදේ 8 ඉඳලා දවල් 1:30 වෙනකම්. ඉතින් ඔයාලට මේ ප්ලෑන් එකත් එක්ක සම්බන්ධ වෙන්න උවමනයි නම්, මේ ප්ලෑන් එකට සම්බන්ධ වෙන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන පොඩිම පොඩි දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ටෙලිග්‍රෑම් චැනල් එකත් එක්ක සම්බන්ධ වෙන එක විතරයි. ටෙලිග්‍රෑම් චැනල් එකට සම්බන්ධ වුණාට පස්සේ ගිය අවුරුද්ද කරගෙන ගියපු මේ විදිහම ප්ලෑන් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාලට මේ සම්බන්ධව ඕනම තියෙන ගැටලුවක් මෙන්න මේ දුරකථන අංකයට WhatsApp message එකක් දාලා විසඳ ගන්න උනත් පුළුවන්. අපි කියන විදිහට මෙන්න මේ ප්ලෑන් එක හරියටම දවස් 60ක් එක දිගට අනුගමනය කරගෙන ගියොත් ඔයාලව ඒකකට අනේක කාටවත් නවත්තන්න බෑ.